දැ රැනිල් වික්‍රමසි මාතම ගමැතිවරයා බාට පත්වන පස්සේ තෙල්පෝලිම ගෑස් පෝලිම්ම දිකින් දිකටම ලොක වෙලා තියන වෙලාේ ඉන්දියාව තරහ වෙලා අපෙන් අයි වුනොත් මේ තෙල්පෝලිම සම්පූර්ණයෙන්ම තවදුරටත් වැඩිවෙලා තෙල් නැති තත්වකට පත්වෙනවා. එතකොට ඉන්දියාවයි ලංකාවයි අතර ගැටලුවක් හදන්න ප්‍රශ්නයක් ඇති කරන්න තුඩුදුන්නු ප්‍රකාශයක් කරපු සභාපතිවරයාට රට අවුල් කරලා ඉල්ලාස් වෙලා ඉන්න දෙන්න බෑ. එනිසා අපි පැහැදිලවුව. මේ පරීක්ෂණයක් කරහාක ඇත්ත නැත්ත දැනගැනීමේ අවශ්‍යටාව රටයි ජනතාවට තියෙනවා. දෙවැනි කිසි සේත්ම අපිට මේ හරහා අපට උදව් කරන ඉන්දිය වගේ රටක් තරා කරගන්න මේකගේ පුද්ගලයකුට ඉට දෙන්න බෑ. නිසා සියලුත් කරුණු පිළිබඳව වහම විමර්ශණයක් කිරීම ඉතාම අත්‍ය අවශ්‍ය වන වගේ ඉත් පැහැදිලු අපි කියන්න ඕන. දැන් අග්‍රාමත්‍යවරයා ඉන්නේ සංනිේදන කටයතු කරන්න මාධ්‍යවේ දීන්ගේ රස්ථාවතමයි කරන්න එතුමාවෙල්ල. ඒතුමා විල්ලාම කියනවා ඉතාම පැහැදිලුව මේ සති දෙකට මේකනෑ. අරකනෑ තව අමාරුව. අමාරු කාලාලගිල. දැන් එතුම පත්වෙලා මාසකටත් වැඩි. තවදුරටත් අපිට සං්‍යවේදන කරුණුව එතුමාගේ අවශ්‍ය වෙන්න. එනිසා මේ තෙල් පපෝලිම ඉවරණ විදිය ගේෑස් පෝලිම වරණේද කියන්න ඕන. ැන් අපි න්නවා පෙරේදා ගොඩබාපු ගෑස්නැව මෑත කාලේ ඉතාම ප්‍රමාදවෙලා. ගොඩබෑවේ. එතකොට මේ තෙල් ගොඩබානකොට ඉතාම ප්‍රමාධ වනවා. මේ ප්‍රමාධ නිසා පොලිින් දිග්‍යාන විතරන්නේ, ප්‍රමාධ ගාස්තු විශාල වශයෙන් ගෙවන්න සිදුවීමේ නිසා ඒක පාඩුවත් එන්නේ ජනතාවට. එනිසා මේ තෙල්පෝලිම ඉවර කරන්න දැන් ජපානන්ගේනකුවා යුරෝපෙන් ගේනකුවා මේ ඇමරිකාවන්ගේයකුවා ගෙනාපු. සමහක අපනම් පේනෑ මානුෂ අධාර පඩිපොි ප්‍රමාණ ලැබේ ඉනිසා මේ දැන් ඉතාම සක්සුදක්සේ පැහැදිලි, අගම ජතුමාට $ොර් බිලියෙන තුන හතරක් ගැනල්ල මේ පෝලින්න්ටි ඉවර කර ජනත වජව කරව ශක්තියක් නෑ.